ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ 2024 වර්ෂයේ වෙද්දී රුසියාවට පවතින යුද ශක්තිය පිළිබඳව. අපි මීට පෙර එක්සත් ජනපදයේ යුද ශක්තිය පිළිබඳ වීඩියෝවක් සිදු කළා. ඇතරම ඒ වීඩියෝ වෙනුත් රුසියාවේ යුද ශක්තිය පිළිබඳ එක්සත් ජනපදය සමගින් යම් යම් අංශවලින් පැහැදිලි කිරීමක් සිදු කළා. කෙසේ වෙතත් එක්සත් ජනපදය සමගින් ගත්තොත් රුසියාවට පවතින ඉතාමත්ම කුඩා ආර්ථිකයක්. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ගත්තත් රුසියාවට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන විශාල අභියෝග රැසක් මැදින්. මොකද මේ වෙද්දිත් එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව සම්බාධක වර්ග 20,000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ සියලු අභියෝග මැද්දේ වුණත් තවමත් රුසියාවේ යුද ශක්තිය හිතාගන්නවත් බැරි තරම් බලවත්. ඇතරම ඔබට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත්. මුලින්ම සොයා බලමු ග්ලෝබල් පවර් ඉන්ඩෙක්ස් එකේ රුසියාව රැඳී සිටින ස්ථානය පිළිබඳව. ඇතරම රුසියාව ගෝලීය යුද දර්ශකයට අනුව රැඳී සිටින්නේ දෙවැනි ස්ථානයේ. නමුත් 2024 වර්ෂයේ වෙද්දී එහි ප්‍රථම ස්ථානයේ සිටින එක්සත් ජනපදයට වඩා රුසියාව පසුපසින් සිටින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එම දර්ශකයට අනුව එක්සත් ජනපදයට හිමි වෙලා තියෙන පොයින්ට්ස් ප්‍රමාණය 0.0699යි. රුසියාවට පවතිනවා 0.0702ක්. ඒ අනුව එම දර්ශකයට අනුව එක්සත් ජනපදයට වඩා රුසියාව පසුපසින් සිටින්නේ පොයින්ට්ස් 3කින් පමණයි. මෙම දර්ශක නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන කරුණු 60කට වැඩි ප්‍රමාණයක් යොදා ගන්නවා. ඒ අතරින් ප්‍රධානම කාරණයක් වෙන්නේ මිලිටරි අයවැය. නමුත් රුසියාවේ සහ එක්සත් ජනපදයේ මිලිටරි අයවැය පිළිබඳ ඇහුවොත් ඔබ පුදුම වෙයි. 2024 වර්ෂයේ වෙද්දී එක්සත් ජනපදයට ඇමරිකන් ඩොලර් බිලියන් 831ක යුද අයවැයක් පවතිනවා. නමුත් රුසියාවට පවතින්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 109ක යුද අයවැයක් පමණයි. ඒ අනුව එක්සත් ජනපදයේ මිලිටරි අයවැයෙන් 8n1ක් වගේ ප්‍රමාණයක් තමයි රුසියාවට පවතින්නේ. නමුත් රුසියාව ග්ලෝබල් පවර් රෑන්ක් එකේ එක්සත් ජනපදයට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 3කින් පමණයි. මම ඔබට මුලින් සඳහන් කළා මේ ලයිස්තුවේ පොයින්ට්ස් ප්‍රමාණයට මිලිටරි බජට් එක ප්‍රධාන වශයෙන් බලපානවා කියලා. ඉතින් එක්සත් ජනපදයට එතරම් විශාල මිලිටරි අයවැයක් තිබුණත් රුසියාව ග්ලෝබල් පවර් රෑන්ක් එකෙන් එක්සත් ජනපදයට වඩා පසුපසින් සිටින්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකින්. ඒ කියන්නේ රුසියාවට වෙනත් අංශවලින් විශාල වශයෙන් පොයින්ට්ස් හිමි වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මෙහි තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනය. චීනයට හිමි වෙලා තියෙනවා පොයින්ට්ස් 0.0706. ඒ කියන්නේ චීනය රුසියාවට වඩා පසුපසින් සිටිනවා පොයින්ට්ස් 4කින්. නමුත් චීනයේ යුද අයවැය ඇමරිකන් ඩොලර් බිලියන් 227ක් වෙනවා. ඒ කියන්නේ රුසියාවටත් වඩා දෙගුණයක්. ඒ අනුව ලෝකෙ දෙවන වැඩිම මිලිටරි අයවැයක් සහිත රට විදියට හඳුන්වන්න පුළුවන් චීනය. නමුත් චීනය රුසියාව වගේ දෙගුණයක් වියදම් කරත් ඔවුන් ග්ලෝබල් පවර් රෑන්ක් එකේ රැඳී සිටින්නේ රුසියාවට වඩා පසුපසින්. ඒ වගේම තමයි රුසියාවට සාපේක්ෂව දැවැන්ත ආර්ථිකයක් චීනයට පවතිනවා. මේ වෙද්දි චීනයේ දාදේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 18ක් වෙද්දි රුසියාවට පවතින්නේ ට්‍රිලියන් 2ක් පමණයි. මෙවැනි තත්ත්වයක් හමු වේ වුණත් රුසියාවට දැවැන්ත යුද බලයක් පවතින්නේ ඇයිද කියලා දැන් අපි සොයා බලමු. මුලින්ම සොයා බලන්නේ රුසියාවේ න්‍යෂ්ටික බලය පිළිබඳව. ඇතරම අපි මුලින් සඳහන් කළ ග්ලෝබල් පවර් රෑන්ක් එකට න්‍යෂ්ටික බලය ඇතුළත් කරලා නැහැ. මොකද වර්තමානයේ වෙද්දි න්‍යෂ්ටිකාවි සම්මතාවි විදියට නෙමෙයි සැලකෙන්නේ. ඇතරම ලෝකයේ අංක එකේ න්‍යෂ්ටික බලයක් සහිත රට විදියට සැලකෙන්නේ රුසියාව. ඒ අනුව රුසියාවට මේ වෙද්දි න්‍යෂ්ටිකාවි 5580ක් පවතිනවා. එක්සත් ජනපදයට පවතින්නේ 5244යි. එහි තුන්වැනි ස්ථානයේ සිටින චීනයට පවතින්නේ 500ක් පමණයි. ඉතින් එයින් ඔබට පැහැදිලි ඇති 1-2 සහ 3 අතර වෙනස. මේ රටවල් තුන හැර අනිකුත් සියලුම රටවලට පවතින න්‍යෂ්ටිකාවි වල එකතුව ගත්තත් පවතින දහසකට වඩා අඩු ප්‍රමාණයක්. ඇතරම රුසියාව සතු මේ න්‍යෂ්ටික හිස් ගෙනියන්න පුළුවන් අන්තර්මහද්දීපික බැලස්ටික් මිසයිල් පවතිනවා. අන්තර්මහද්දීපික කියන එකේ තේරුම මහද්දීප අතර ගමන් කිරීමට ඇති හැකියාව. මේ අතරට සබ්මැරින් තුලින් දියත් කරන බැලස්ටික් මිසයිලත් ඇතුළත්. මීට අමතරව ටොන් 30ක් දක්වා බෝම්බ හෙළන ඉතාමත්ම විශාල ගුවන් යානත් රුසියාව සතුව පවතිනවා. මෙහිදී ඉහත සඳහන් කළේ ගුවනේ සහ සයුරේ සිට රුසියාවට ප්‍රහාර දියත් කිරීමට ඇති හැකියාව. මීට අමතරව තවත් උපාය මාර්ගික මිසයිල් බලකායක් රුසියාව සතුයි. ඇතරම රුසියාව කියන්නේ ලෝකෙ විශාලම රට. රුසියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 17කටත් වඩා ඉහළයි. ඒ නිසා රුසියාව ඔවුන්ගේ භූමිය ආරක්ෂාව පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. මොකද මේ වෙද්දි එක පැත්තකින් නේටෝ සංවිධානයත් රුසියාවට බෝඩර් වෙනවා. මේ තත්ත්වය මත රුසියාවට ගොඩබිම් පදනම් වූ උපාය මාර්ගික මිසයිල් බලකායක් පවතිනවා. රුසියාවට පහර දෙන ඕනෑම අවස්ථාවක එමගින් ප්‍රතිචාර දැක්වීමට රුසියාවට හැකියාව පවතිනවා. ඒ වගේම රුසියාවේ ප්‍රධාන භූමියෙන් වෙන් වෙලා පවතිනවා කලිනින්ග්‍රෑන්ඩ් කියලා ප්‍රදේශයක්. ඇතරම මේ ප්‍රදේශයේ පිහිටා තිබෙන යුරෝපා සංගමයේ අභ්‍යන්තරයේ.
එයට පෝලන්තේ සහ ලිතුවේනියා බෝඩර් වෙනවා. එම ප්‍රදේශයේ සැලකෙන්නේ විශාල වශයෙන් මිලිටරිකරණය වූ ප්‍රදේශයක් විදියට. ඇතරම් වාර්තාවන විදියට එම ප්‍රදේශය තුළ යුරෝපයේ ඕනෑම තැනකට පහර දෙන්න පුළුවන් විදියට මිසයිල් ස්ථාපනය කර තිබෙනවා. ඒ අතරට න්‍යෂ්ටිකාවත් ඇතුළත්. රුසියාවට පවතින තවත් බලවත් මාංශයක් වෙන්නේ ගුවන් හමුදාව සහ අභ්‍යවකාශ හමුදාව. මේ අතරින් ගත්තොත් රුසියාවේ ගුවන් බලකාය එක්සත් ජනපදයට සාපේක්ෂව සිටින්නේ තරමක් පසුපසින්. නමුත් අභ්‍යවකාශයේ සම්බන්ධයෙන් ගත්තොත් එම කාරණේ තරමක් වෙනස් වෙනවා. ඇතරම සෝවියට් සමයේ පටන්ම අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් ආධිපත්‍ය පතුරන්නේ රුසියාව. මේ අනුව රුසියානු ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළන යානා, ඩ්‍රෝන් යානා සහ ඔත්තු බලන යානා ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් රුසියාවේ ප්‍රහාරක ගුවන් යානා බලගණය ගත්තොත් එක්සත් ජනපදයට වඩා තරමක් පසුපසින් තමයි සිටින්නේ. එයාක්‍රාෆ්ට් තාක්ෂණය සහ ප්‍රමාණය අනුව ගත්තත් එහෙමයි. උදාහරණයක් විදියට මේ වෙද්දී රුසියාවට පවතින එයාක්‍රාෆ්ට් 4255ක් පමණයි. නමුත් එක්සත් ජනපදයට 13209ක් පවතිනවා. රුසියාවට ප්‍රහාරක යානා පවතිනවා 809ක්. ඒ වගේම එක්සත් ජනපදයට පවතිනවා 1854ක්. නමුත් භූමියේ බලය පිළිබඳ කතා කරොත් රුසියාවට පවතිනවා යුද ටැංකි 14777ක්. එක්සත් ජනපදයට පවතින්නේ 4657යි. ඇතරම් මේයින් ඔබට පැහැදිලි ඇති මේ රටවල් යම් යම් අංශ වර්ධනය කරගන්නේ ඔවුන්ට උපාය මාර්ගික වශයෙන් වැදගත් විදියට. මොකද රුසියාව කියන්නේ ලෝකෙ විශාලම රට. ඔවුන් රටවල් 13කට මායිම් වෙනවා. ඒ අතර ප්‍රතිවාදී රටවල් විශාල වශයෙන් පවතිනවා. ඒ නිසා රුසියාව භූමියේ බලය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. නමුත් එක්සත් ජනපදයේ යුද ටැංකි වගේ දේවල් වලට වඩා ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ නාවික සහ ගුවන් බලය පිළිබඳව. මොකද එක්සත් ජනපදයේ පිහිටා තිබෙන්නේ වෙනම මහද්වීපයක. ඒ වගේම කලාපීය වශයෙන් එක්සත් ජනපදයට අභියෝග කරන්න පුළුවන් සහ සතුරු රාජ්‍ය නොමැති තරම්. රුසියාව සතු විශේෂ මෙහෙයුම් බලකායක් සිටිනවා. ඇතරම ඔවුන්ගේ කාර්යභාරය සාම්ප්‍රදායික නොවන යුද්ධ, ඔත්තු බැලීම්, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ත්‍රස්ත මර්ධන මෙහෙයුම්. ඔබ දන්නවා ඇති යුද්ධයක් කියන්නේ අවිගැටුම් විතරක්ම නෙමෙයි කියලා. ඇතරම යුද්ධයකට දේශපාලනය, ආර්ථිකය, ජනමාධ්‍ය වගේ දේවලුත් ඇතුළත් වෙනවා. ඇතරම රුසියාව විවිධ රටවල අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කරලා ඒ දේවල් වලින් වාසි ලබා ගන්න ඉතාමත්ම දක්ෂයි. ඒ දේවල්ම එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල් කරනවා ඊටත් වඩා අමානුෂික විදියට. නමුත් රුසියාවට හැකියාව පවතිනවා ඉතාමත්ම සියුම් විදියට විවිධ රටවල ආණ්ඩු ඔවුන්ට අවශ්‍ය විදියට පෙරලා ගන්න. ඒට හොඳම උදාහරණ විදියට අප්‍රිකාව හඳුන්වන්න පුළුවන්. ඔබ දන්නවා ඇති වර්තමානයේ වෙද්දී අප්‍රිකානු රටවල් සැලකිය යුතු ප්‍රමාණයක ආණ්ඩු පෙරළුණා. එම රටවල හමුදා පාලනයන් ස්ථාපිත වුණා. ඒ නිවුස් ඔබ නැරඹුව නම් ඔබ දකින්න ඇති ඒ රටවල උද්ඝෝෂකයන්ගේ අතේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පින්තූර තියෙනවා. ඒ කියන්නේ රුසියාව සමත් වෙලා තියෙනවා රුසියාවට පක්ෂපාතී විදියට ඒ රටවල ජනතාවගෙත් ආකල්ප වර්ධනය කරන්න. ඇතරම අප්‍රිකාවේ බොහෝ රටවලට යුරෝපයේ සම්බන්ධයෙන් පවතින ඉතාමත්ම කටුක අත්දැකීම්. ඒ වගේම යුරෝපයේ සියවස් ගණනාවක් තිස්සේම අප්‍රිකාව මංකොල්ල කෑවා. මේ වෙද්දි යුරෝපයේම සමහර රටවල නායකයන් කියන විදියට ප්‍රංශයේ සල්ලිවල තියෙන අප්‍රිකාවේ මිනිස්සුන්ගේ ලේ සහ කඳුළු. මොකද උතුරු අප්‍රිකානු කලාපයේ වැඩි වශයෙන්ම මංකොල්ල කන්නේ ප්‍රංශය විසින්. නමුත් වර්තමානයේ වෙද්දී රුසියාව සමත් වෙලා තිනවා රුසියාවට හිතවත් විදියට ඒ රටවල ආණ්ඩු පෙරලා ගන්න. ඒ නිසා මේ වෙද්දී නයිගර් වගේ රටවල තියෙන යුරේනියම් ප්‍රංශයට යන්නේ නැහැ. ඇතරම යුරෝපේ බොහෝ රටවල හමුදාවන් යුක්‍රේනයට යවන්න මැලිකමක් දක්වද්දී ප්‍රංශ හමුදාවන් යුක්‍රේනයට යවන්නත් මේක එක හේතුවක් වෙනවා. ඊළඟ ප්‍රධානම කාරණය වෙන්නේ සයිබර් වෝෆෙයර්. ඇතරම සෑම රටකම වගේ සයිබර් බලකායක් සිටිනවා. නමුත් ඒ අතරිනුත් රුසියානු සයිබර් බලකාය ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. ඔවුන් විවිධ රටවල් සහ සමාගම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ජර්මනිය, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය වගේ අධිතාක්ෂණික රටවල පවා දත්ත සොරා ගන්න මේ සයිබර් බලකාය සමත් වෙලා තියෙනවා. රුසියානු හමුදා පිළිබඳ කතා කරද්දී එහි ගෝලීය පැවැත්ම පිළිබඳ කතා නොකරම බෑ. මොකද රුසියාවට අප්‍රිකාව මැද පෙරදිග ඇතුළු ප්‍රදේශ කිහිපයක හමුදා කඳවුරු පවතිනවා. ඒ වගේම උත්තරද්‍රවය ප්‍රදේශයේත් විශාල මෙහෙයුම් ප්‍රමාණයක් රුසියාව විසින් සිදු කරනවා. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී මොවුන්ගේ ගෝලීය පැවැත්ම සෝවියට් යුගයේ තරම් ප්‍රබල නොවන බවට තමයි වාර්තා වෙන්නේ. අවසාන වශයෙන් රුසියාවේ මිලිටරි මූලධර්මයේ පිළිබඳ සොයා බලමු. රුසියාවේ මිලිටරි මූලධර්ම ප්‍රධාන වශයෙන්ම සැකසීලා තියෙන්නේ න්‍යෂ්ටික වැළැක්වීම සහ භෞමික ආරක්ෂාව වෙනුවෙන්. රුසියාවේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වෙන්නේ ප්‍රථමයෙන් න්‍යෂ්ටිකාවි භාවිතා නොකිරීම. ඒ කියන්නේ රුසියාවට මොනතරම් න්‍යෂ්ටිකාවි තිබුණත් ඔවුන් ඒවා භාවිතා කරන්නේ ප්‍රතිප්‍රහාරයක් සඳහා පමණයි. එයින් පැහැදිලි වෙනවා රුසියාවට කිසියම් රටක් න්‍යෂ්ටික බලපෑමක් සිදු කරොත් විතරයි රුසියාවෙන් න්‍යෂ්ටික බලපෑමක් එන්නේ කියලා. මීට අමතරව රුසියාව සම්බන්ධයෙන් තවත් බොහෝ දේ පවතිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ පමණයි. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.